දෙදහ වසරේදී පොදුජන එක්සත් පෙරමුණෙන් මැතිවරණයට තරඟ කර අසුනක් ලබා පාර්ලිමේන්තුව තේරීපත්තු දයාශෘත තිසේරා මහතා 2004 වසරේදී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ වරායහ ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් 2007 වසරේදී නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසත් කටයුතු කර තිබෙනවා. එමෙන්ම 2010 මැතිවරණයෙන් ජය ලැබීමෙන් අනතුරුව දයාශෘත තිසේරා මහතා රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙසද තේරීපත් වී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙසද කටයුතු කර තිබෙනවා. දයාශෘත තිසේරා මහතා අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වෙයි. සමගි ජනබලවේග සංධානය හා එක් වූ අතර විපක්ෂ නායකවරයා ඔහුට නාතණ්ඩිය මැතිවරණ බල ප්‍රදේශයේ ආසන සංවිධායක දුරේද පිරිනැමීමට කටයුතු කළා. ගරු දයාශෘත තිසේරා මැතිතුමා වැනි තවත් බොහෝ දෙනෙක් පක්ෂයේ ජනතාවාදී ජනහිතකාමී පොදුජනවාදී වැඩසටහනට එකතු වීම ඉදිරි අනාගතයේදී රටේ ජනතාවට දැක බලා ගන්නට පුළුවන්. මේ හැම දෙනාම අපිත් එක්ක එකහු වෙන්නේ උන්දේසි විරහිතව ඉතාමත්ම ප්‍රශස්ත ප්‍රබුද්ධ පොදුජන කේන්ද්‍රීය සේවාවක් ඉෂ්ට කරගන්න. මම හිතන්නේ රට තුල නිවැරදි නායකින් පිරිසක් බිහි කිරීමේ අවශ්‍යතාවය ඇති වෙලා තියෙන මේ මොහොතක ජනතාව මේ රටේ කැමර දසන මොහොතක අපි නිවැරදි පක්ෂයක් සමග සම්බන්ධ මේ අතර සමගි ජන බලවේගයේ දිස්ත්‍රික් සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල්ලාර පියරිස් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයාගෙන යන රට ගොඩනගන වැඩසටහනට සහාය පළ කරමින් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියා කිරීමට සූදානම් බවයි ඔහු එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා හමු වූ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත්තේ. මෙහිදී නිමල්ලාර පියරිස් මහතා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයද ලබා ගත්තා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක සුමිත් ලාල් වෙන්දිස් මහතාද ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත් රංගේ බණ්ඩාර මහතා හමු වී පක්ෂ සමාජිකත්වය ලබා ගත්තා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජේලාල්ද සිල්වා මහතා ඉක්ුද්ද සමගි ජන සන්ධානයේ සමග එක් වූ අතර ඒ පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙලෙස අදහස් පළ කළා. කවුරු ආවත් මේ මිනිස්සු පිරිසුදු නක් මේ මිනිස්සු හොරු වංචාකාරයෝ නෙමෙයි නා අපේ දරුවල් විවෘතයි. හැබැයි අපේ වැඩපිළිවෙල සමග එකට වෙන්න ඕන. හැබැයි මම පැහැදිලිව කියනවා චෝදනාවල් තියෙනවා. අපි කවදාවත් ආරක්ෂා කරන්නේ නැහැ එක්කෙනෙක් ආරක්ෂා කරන්නේ. ওই ශාන් විජේලාල් මහත්ය සම්බන්ධයෙන් ලක්ෂ 20000කට වඩා හොරකම් වංචා දූෂණ පත්තර පිටින් ගහලා දකුණු බෙදපු මිනිහෙක් අපි. ඒ වගේම තමයි පළස්සවාවේදී ඔය එයාලගේ විරුද්ධ පක්ෂ එක්සත් ජාතික පක්ෂ සජිබේ මන්ත්‍රීවරු පතුරු ගහපු මිනිහෙක් තමයි ওই ශාන් විජේලාල් සිල්වා කියන මිනිසයා. ඕනම දේශපාලඥයෙකුට එහෙමත් අයිතියක් තියෙනවා. එහෙම දේවල් වෙන්න පුළුවන්. අපි අතින් වරදක් වුණා. අපිට සමා වෙන්න අපි ඒ වරදි නිවැරදි කරගන්න කටයුතු කරනවා කියලා එහෙම කියලා මහජනතාවගෙන් එවැනි දෙයක් කිරීම අයිතියකුත් දේශපාලඥයින්ට තියෙනවා. මිනිස්සු එක්කහු කරගත්ත පමණින් නායකයෝ එක්කහු කරගත්ත පමණින් ජනතාව එක්කහු වෙන්නේ නැහැ. අංක ගණිතයේදී නම් 1 1 2. නමුත් දේශපාලනයේදී 1 1 කියන එකට උත්තර තුනක් තියෙනවා. 1 1 2 වෙන්නත් පුළුවන්. 1 1 3 වෙන්නත් පුළුවන්. 1 1 0 වෙන්නත් පුළුවන්. ශාන් විජයලාල් අපේ සජබය පිළිගනිය රටේම මහ ජන තීරණ මේවායින් පෙනිය මෛත්‍රීට පැන්න පිරිස දැකලා මල පණිය අපකා පැනපු අයුරු මිනිහට තේරුණේය. මොන විදියෙ නින්දා අපහාස අපිට කළත් මොන විදියෙ අපව දුර්වල කරන්න ලෑස්ති වුණත් අපි අදිෂ්ඨානශීලීව ආත්ම ධෛර්යයෙන් ආත්ම ශක්තියෙන් ඒක නිසා ප්‍රධාන වශයෙන්ම මේ රට ගොඩනැගීම සඳහා අපි අපේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවා.